මයිතනවා බන්දුළු ගුණරත්න මහත්මයාගේ කතාව අහනකොට එතුමා අද කතා කරේ බොහොම ශෝකයෙන් කනගාටුවෙන් කලකිරීමෙන් ඒ කතාවේ ස්වරය අහපුවම බන්දුළු ගුණරත්න මහත්මයාව දන්න අපි අර අහපුවම තේරුණා කියන්නේ මම එතන හිටියර මම පුන්නක් උකන්නේ මම චොක්ලට් කෑවයි ඒ කතාවෙන්ම තේරුණා හොරු එක්ක හිටියර මම හොරෙක් නෙමෙයි කියනවා වගේ හැඟීමක් තමයි අපිට දැනුනේ සම්පූර්ණ පිළිගන්න එතුමා අතනදී කිව්වා සුදුලුණු කතාවට උත්තරයක් ආවේ නැහැ මොකද එතුමාට සුදුලුණු වලින් හොරකම් කරපු එක කවුද කියලා කියන්න බෑ ඒක 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 අපි ඇයි ඇයි සර් දැන් සර් ගිවන්නේ සර් පොලිසිය ගියා කියලා ඔය අමතුමා ලුණු වලින් හොරකම් කරපු එක පිළිබඳ මේ නියෝජ්‍ය පොලිස්පති අසංකල්ල දීලා ඉවලා තියෙන්නේ පරීක්ෂණේ යනවා උසාවියේ තියෙනවා උසාවිය තමයි කියන්න ඕනේ උසාවියට ගිහලා තව තව දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න ටික එකතු කරන්න දන්න ටික එකතු කරන්න ආදරය කරනවා නෑ ඔබතුමා අමාරුවේ දන්නේ නැතව ඔබතුමා කිව්වා වගේ වෙසක් පොයට ගිහිලා පන්සල් ගිහිලා බණ අහලා පොඩ්ඩක් ඔළුව සංසුන් කරගෙන හරි පැත්තට එයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ නිසා අපි එතනින් හැර බඳුළු නදර මැතුමාට මොකුත් කියන්නේ නෑ ගරු නියෝජක කතානායකතුමනි මේ පාරිභෝගිකයන්ට අදාළම අපේ රාජ්‍ය සේනාධිපති මැතුමා කතා කරපු කතාවකට මම යොමු වෙන්නට පොඩ්ඩක් කැමති වෙනවා මුලින්ම ගරු කතානායකතුමනි නියෝජක කතානායකතුමනි මට ඊයේ දවසේ ගැන පුදුම කලකිරීමක් තියෙනවා 27යි 2 යටතේ ප්‍රශ්නයක් අහපුවම මේ පාර්ලිමේන්තුවේ ඉඳලා මම දැකපු බොරුම බොරු උත්තර ටිකක් දීපු ඇමතිවරයෙක්ගේ උත්තර කිහිපයක් දැකපු දවසක් තමයි ඊයේ ඒකට හේතු කරුණු සියලු දේ ඒ උත්තර පිටින්ම ඒ උත්තර වලට දීපු කරුණුත් එක්කම අද දවසේදී මේ පාර්ලිමේන්තුවේ අපි එලි කරන්න සූදානම් මේක පාරිභෝගිකයට අදාළ දෙයක් ගරු බඳුළු ගුණරත්න ඇමතිතුමනි මේකට මුලින්ම මම කියන්නම් අපේ රටේ දැන් අද තියෙන ලෝකේ යුද්ධ දෙකක් තියෙනවා ඒක තමයි ෆිසිකලි අපි කරන යුද්ධ සහ සයිබර් යුද්ධය සයිබර් යුද්ධය මේ ලෝකේ දැන් පිළි අරගෙන තියෙනවා ෆිසිකල් අවි ආයුධත් එක්ක මිනිසුත් එක්ක හැප්පෙන යුද්ධේට වඩා භයානකම යුද්ධය තමයි සයිබර් වෝ කියන එක ඒ නිසා තමයි ලෝකේ ටෙක්නොලොජි තාක්ෂණයත් එක්ක යනකොට මේ සයිබර් සිකියුරිටි කියන එක පිළිබඳව ඩේටා ප්‍රොටෙක්ෂන් දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකේ විශාලව කියලා දෙනවා මට මේ ගැන කතා කිරීම අයිතියක් තියෙනවා ICT සම්බන්ධයෙන් ඔය කියන NRM එක සම්බන්ධයෙන් ගිසුම් ගතන 2018 ඉතින් මමයි ICT සම්බන්ධයෙන් බාර වීරව අමාත්‍යවරයා මේක පට්ට පල් අමූලික ලැජ්ජනදි බොරුවක් කිව්වා මේව තමයි නියම වෛරස් සී ඔය ඔය ඩේටා වලටත් වෛරස් ගහනවා දැන් මම කියලා දෙන මේ රටටත් වෛරසයක් ඇතුළු වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ වෛරසයකින් එක කොටසක් තමයි මේ වෛරස් මේ වෛරස් එකේ මූලික වෛරසය මම කියන්නම් ගරු නියෝජක කතානායකතුමනි ඒකට මූලිකම හේතුව තමයි මේ මන්ත්‍රීතුමා මේ ඇමතිතුමා කිව්වා ඊයේ දවසේදී ලංකාවේ චන්න ජයසුමන කියන මන්ත්‍රීතුමා කිව්වා ඇමතිතුමා කිව්වා අපි මේ මේ ENMRA කියන සිස්ටම් එක හරියන්නේ නැහැ ඩිජිටල් ක්‍රමේ හරියන්නේ නැහැ පරණ ක්‍රමයට යන්න ඕන කියලා නොදකින් ලෝකේ රටවල් ඩිජිටල් කරනවා අපි යනවා ගල් යුගයට අපි යනවා පසුපසට අපි කියනවා නැහැ අපි ගන්න ඕනේ ඩොකියුමන්ට් වලින් අරන් අතින් අරන් ඇයියේ කාපිය හොරා තව අතින් ගන්න ඕනේ ඇයි ඒතොර ලියකියවිලි හදන්න පුළුවන් මොන ලෝකෙද ලැජ්ජ යන්නේ ඇමරිකාවේ බොසා ගමේ ගිහිල්ලා डिजिटल ටූල්ස් ගේන්න ඕනේ ආටිවිෂල් ඉන්ටෙලිජන් කියලා. අපි ටූල්ස් නෙමෙයි ස්ටූල්ස් බිම දාගෙන ෆූල්ස් වෙලා දැන්. ෆූල්ස් වෙලා. ගරු නියෝජක කතානායකතුමනි මම බය නැතුව කියනවා ලංකාවේ ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකට ඩ්‍රාෆ්ට් බිල් එක ගෙනාවේ අපේ ආණ්ඩුවේ අපි ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකට. ඒ කියන්නේ ඩේටා තමන්ගේ දත්ත ආරක්ෂා වෙන්න අපි දෙන ඇඟිලි සලකුණු වැරදුනොත් අපේ ඇඟිලි කපන්න ඕනේ. පිටර රටකට අපේ ඇඟිලි සලකනු ගියොත් ඒ ඇඟිලි සලකුණු ආයෙත් පාවිච්චි කරන්න බෑ මේක සෙල්ලමක් නෙමෙයි ජාතික ආරක්ෂාව ගැන කතා කරන මිනිස්සු
පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා නිග්ලිජන්ස් ගැන කියලා මෛත්‍රීපාල සිරිසේනව හිරේ දාන්න කතා කරන මිනිස්සු එතකොට මේ නිග්ලිජන්ස් එකට වග් කියන්න ඕනේ චන්න ජයසුමනයි මේ ආණ්ඩුව ඉනමයිද මේ මේ කතා කරන මේ ලියකියුල් ගැන මම කියන්නම් කරු කතානායකතුමනි මොකද්ද මේ ප්‍රොසෙස් එක මොකද්ද මේ ප්‍රොසෙස් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රොසෙස් එක තමයි මේ ලංකාවට ගේන බෙහෙත් එක රෙජිස්ට්‍රේෂන් මැනුෆැක්චරින් කරන ආයතනයක් මේ NMR එකේ යටතේ ENMR එකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා මේකට මැනුෆැක්චර් කරන ලෝකල් හෝ එහෙම නැත්නම් ෆොරින් කම්පැනි රෙජිස්ටර් වෙන්න ඕනේ මේ කොච්චර හොඳද විනිවිදද ඩිජිටලි කරන්න ඕනේ නිකන් Tamanටල මචං මෙන්න ෆයිල් එකට රුපියල් 50000ක් තියෙනවා මේක දාලා වැඩේ කරපන් කියන ක්‍රමේ නෙමෙයි මේක තමයි දියුණු තාක්ෂණ තියෙන ලෝකේ කරන ක්‍රම එහෙම තමයි අපි පිළිගත්ත ලෝකයේ මිනිස්සු හැටියට පිළිගන්නේ එහෙම කරනකොට US එකේ FDA approval තියෙනවනම් එහෙම නැත්නම් European Union එකේ යටතේ GDMA approval තියෙනවනම් local fees exempted එහෙම තමයි ලස්සන පිළිවෙලක් තියෙන ක්‍රමයක් මේක රුපියල් ඩොලර් 20000ක් ගන්නවා මේ registration process එකට මේ process එක ඇතුලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ෆැක්ටරිය හොර ෆැක්ටරියක්ද ඒකේ දෙන බෙහෙත් එකේ quality මොනවාද එහෙම ෆැක්ටරියක් ඇත්තට තියෙනවද ඒ මුළු process එකම වෙට් කරනවා ඒ වෙට් කරන process එක තමයි ඔය digitally ENMR එක තුලින් වෙන්නේ දැන් මෙයා කියන හැම වෙන්නේපාලු ෆයිල් ක්‍රමයට යන්නලු මරු බඩුව මාර වියත්තලෝ මරු වියත් මාර මාර විය ලෑන්ඩ් රෝවර් රෝම නෙමෙයි ගන්න පුළුවන් පෞල් පරම්පරා අටකට විතර ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක හොඳට අහගන්න දැන් ප්‍රොෆෙසර් චන්න ජයසුමන ප්‍රොෆෙසර් වෙච්ච කෙනත් මං හිතන්නේ මනුස්ස නානක් කර කියනකෝ පස්සේ කියන්නේ මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෙප්තැම්බර් මාසේ ඉඳන් කිව්වා මේක සෙප්තැම්බර් මාසේ 2019 ඉඳන් ජූලි මාසේ 9 වෙනිදාන් තිබ්බ දත්තයි ඉරේසුනේ කිව්වා ඔන්න බලන්න කිව්වා පට්ටපල් බොරුවා මෙන්න මම මෙතුමගේ කතාවම ගන්නම් මෙතුමගේ ඊයේ හැන්සඩ් කතාවෙන් මම මේ කියන්නේ මෙතුමගේ කතාවෙන් මෙතුමා කියනවා ගරු විපක්ෂ නායකතුමනි මම මේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම් මේ මැකිලා තිබෙන දත්ත මොනවද කියලා බොහෝ දෙනෙක් අහනවා ඇත්තටම මේ පද්ධතියෙන් ෆයිල්ස් 5925 මැකි ගොස් තිබෙනවා පෙනුමෙන් නැති කර තිබෙනවා ඒ ෆයිල්ස් 5925 3117ක් 153ක්ම තියෙන්නේ සාමාන්‍ය ඔස්සල් සාමාන්‍ය ෆාමසි රෙජිස්ටර් කරපු අදාළ ලිපිගොනු ඒවා ලියාවදින්ච කිරීමේ අදාළ ලිපිගොනු ඒ වගේම තමයි පේටන් අයිතිය තිබෙන නිව් කිමිකල් එන්ට්‍රිස් වලට අදාළ ලිපිගොනුවක් මේ මැකී තිබෙන දැත්ත තුල නැහැ මොකද බුද්ධිමේ දේපල වශයෙන් අපි සලකන්නේ විශේෂයෙන්ම පේටන් අයිතිය තිබෙන දත්ත සහ ස්ථානයේ තිබුණාද නැද්ද කියන කාරණයි දරු උපක්ෂ නායකතුමනි ඒ වගේම මේ පද්ධතියට දැම්මේ නැතයි කියන කාරණා මම පැහැදිලි කරන්නම් මොන ආකාරයේ දත්ත මැකී ගොස් තිබෙනවද මොන වර්ගයේ ෆයිල්ස් මැකී ගොස් තිබෙනවද කියන එක බ්‍රේක් ඩවුන් එක ඇමිනුම් තුමේ දමා ඇත ඔන්න ඇමිනුම් තුම ඇමිනුම් තුන ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඒ නිසා අවුලක් වුණාද දන්නේ නැහැ ෆොරින් මැනුෆැක්චරින් සයිට් අප්‍රූවල් ෆෝ මෙඩිසින්ස් හරි ෆොරින් මැනුෆැක්චරින් සයිස් මේ යාගේ ඇමිනුම මම කියවන්නේ මේ මෙයාගේ දාපු ඔන්න ලයිබ්‍රරියෙන් උදේ පාන්දර ඉල ගත්ත එක ෆොරින් මැනුෆැක්චරින් සයිට්ස් අප්‍රූවල් ෆෝ මෙඩිසින්ස් කීයද ෆයිල් 143ක් foreign manufacturing sites for medicine medical devices sample එකත් 909ක් sample import license for medicines 462ක් හරි pharmacy වල එක තියෙනවා 153ක් ඒක මේ ලියලා දීපු ඒවා කියවන්න දෙපා ලොක්කා ලියවලා දීපු ඒවා කියවන්න දෙපා කියවලා බලන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා මේ ඉතුරු ලොස්ට් එක මේව තියෙනවා අරගෙන බලන්න මගේ කාලය නිසා මම තව එකක් කියන්නේ මෙයා තව කතාවක් කියනවා මෙයා මරු කතාවක් කියනවා මෙයා කියනවා COVID-19 වසංගතයට අදාළ වෙන අත්‍යවශ්‍ය ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ඒ කියන්නේ COVID සම්බන්ධයෙන් කිසිම දෙයක් මම ඉල්ලනවා මේ ලංකාවේ මාධ්‍යෙන් පුළුවන් නම් අර ඩිලීට් ජේලා හැම අකව සමාවෙන් ඩිලීට් ජේ කිව්වේ අර කම්පැනි එකක් ඉන්නවා ලංකාවේ එයාට පුළුවන් නම් එයාගේ නාලිකාවේ පුළුවන් නම් පෙන්වන්න මේ කෑල් පුළුවන් නම් අභියෝග කරනවා මෙයා කියපු ඊයේ කිව්ව කතාවක් ඇන්ටිජන් සම්බන්ධයෙන් මෙතුමා කිව්වා කොවිඩ් සම්බන්ධයෙන් කිසිම දෙයක් ප්‍රොෆෙසර් ජයසුමන කිව්වා ENMR එක හරහාගෙන ආවේ නැහැ කියලා මෙන්න මම සභාගත කරනවා මෙන්න මේක බලන්න මේක කියවන්න මෙන්න මේක දාලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා
registration of COVID-19 rapid antigen test kits. All authorized agents of medical devices are hereby informed that National Medical Regulatory Authority would entertain applications for registration COVID-19 rapid antigen kits on priority and expedited review basis. Listing by the WHO will be an added qualifications for such review. You are hereby advised to submit your application through ENMRA system. Bambu dalo kiyawanni ara mantrila dilo oka thamai boru kiwe naha kiyala bambu da kiyawanni owa denawa nodan nodan harida garu garu niyojya kathanayaka tumani gataluwa mekai epic samagama tamai me lankave court automation system ekak karanne digital id ekak karanne election reform system ekak karanne immigration ekak karanne බැංකු පද්ධතිය කරන්නේ RMB එක කරන්නේ මං තව එකක් කියන්නම් ගරු කතානායකතුමනි දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් සිස්ටම් එකක් ගැන දන්න මිනිහෙක් ඉන්නවනම් මේ සිස්ටම් එක දැන් මේගොල්ලන් ඔපරේට් කරන්නේ Linux කියන සිස්ටම් එක මේ Linux කියන සිස්ටම් එක තුල මං ඔබතුමාට කියන්න ඕනේ මේගොල්ලන්ගේ මේ සිස්ටම් එක SMS සිස්ටම් නෙවෙයි මේක තමයි ඔපරේසිං සිස්ටම් එක මේ Linux එකේ Fedora කියලාත් තියෙනවා එකට Linux Fedora කියලාත් කියනවා මේ ෆිලෙර කියන සිස්ටම් එක හැතම කොම්ප්ලිකේට් අපි Windows කියලා කියන සිස්ටම් එක වගේ සිස්ටම් එකක් නෙමෙයි මේකේ කොමාන්ඩ් එකක් ගහපුවම නිකන් ඩිලීට් අර අපි පොඩි කාලෙම ඉගෙන ගන්න නැත්නම් Shift Control Delete කියලා ගහපුවම ඩිලීට් වෙනවා ෆයිල් එක Shift Control Delete නෙමෙයි Delete J කියලා ගහපුවම තමයි ඩිලීට් වෙනවා සමහර ඒවා Delete J කියලා ගහන්න පුළුවන් හැබැයි Delete J නෙමෙයි මේක Control Shift Delete කියලා ගහපුවම සාමාන්‍යයෙන් දන්න දේ ඩිලීට් වෙනවා හැබැයි මේ Linux සිස්ටම් එකේ Delete කියලා ගහපුවම डिलीट पे नहीं ना एक एक आहानो पासपारक भी तरह आयू शुअर टू डिलीट मैं का डिलीट करन सुधु सुधे सुधु सुधे सुधु सुधे की ला पासपारक भी तरह आहानो इतनोटे में पोर पिसेक द पाले नहीं पार वाले करने एक दे हम पासपारक कहाँ दी ताने करपां 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 की लोबन आगरु का आगरु हन्न मनुष्य आहानो मगे ये मनुष्य දැන් මේ පුද්ගලයා ඩිලීට් කරපු පුද්ගලයා එක පුද්ගලයෙක් ගරු නියෝජක කතානායකතුමනි. ඒ පුද්ගලයා ওই පාස්වර්ඩ් එක දීලා තින්නේ හතර දෙනාටයි. ඒ පුද්ගලයා රෙසිග්නේෂන් එක දීපු මිනිහෙක්. ඒ ආයතනේ මාසෙකට ඉස්සෙල්ලා රෙසිග්නේෂන් දීපු මිනිහට ඔච්චර ඩේටා තියෙන එකට ඇක්සස් දුන්නේ කවුද? ඒ මිනිහා මොන මගුලටද රෙසිග්නේෂන් දීලා යන්න යන කම්පැනි එක කොහෙද? අන්න එතන ගේම තියෙන්නේ. ඒ මිනිහා යන්න යන කම්පැනි තවත් yes we can කියලා මේගොල්ලන් කියන්නේ කැම්පේන් එකක් සර්ගේ ආලුවෙක් සර්ගේ ආලුවෙක් සර්ගේ ආලුවෙක් ලංකාවේ ආලුවෙක් මම නියෝජ කතානායකතුමාගේ සර් නෙමෙයි අන්දර හොඳට වියදන්න සර් සර්ගේ සර් ආවිල්ලා නෑ නියෝජ කතානායකතුමාගේ සර් ආවිල්ලා මෛත්‍රීපාල සිරිසේනනි මේ මෙයාගේ සර් නෙමෙයි ඒ සර් නෙමෙයි නියෝජ කතානායකතුමාගේ සර් නෙමෙයි අනිත් සර් අනිත් සර් ලොකු සර් ලොකු සර් ලොකු සර්ගේ ලොකු සර්ගේ ලොකු සර්ගේ ආලුවෙක් किसीम वेदगतुमी अटर्नी जनरल डिपार्टमेंट එකට මේ වෝහාරික CID එකෙන් දීපු කට උත්තරේ මම දීපු උසාවියට දීපු ලියුම මම කියවන පොලිසියෙන් දීපු මේ ENMR පද්ධතිය මේ වෙනුවට විනාශ විය ඇති දත්ත තුල ජාතික ඖෂධ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සදා ඉදිරිපත් කරන ලබන ඖෂධ විද්‍යා උපකරණ සහ සීමස්ත නිෂ්පාදන අලෙවි ලියාපදිංචි සහ තත්ත්ව පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලබන ලේඛන වේ එහිදී මෙම නිෂ්පාදිතයන්ට අදාළ සියලු නිෂ්පාදන රහස් වන අදාළ නිෂ්පාදනයේ සංයුතිය ඒ කියන්නේ මික්ස්චර් එක ටෙක්ස්චර් එක ඒ කියන්නේ ඒකේ හදන ඒගොල්ලන්ගේ රෙසපි එක නිෂ්පාදන ක්‍රියාවලිය වැනි ඉතා සංවේදී තොරතුරු ඇතුළත් වේ එසේම මේ වෙනුවට මොරටුව විශ්වවිද්‍යාලය හා ICTA ආයතනය සමග එපික් ආයතනයේ නියෝජිතයන් ඉදිරියේ සිදු කරන වෝහාරික දත්ත පිටපත්
කිරීමෙන් ලබාගත් ලොග් සටහන් අනුව මේ දත්තයන්ට අදාළ පද්ධතියේ ලොග් සටහන් විගණනයට පවා අවස්ථාවක් නොතබමින් සති 4ක් වැනි කෙටි කාලයකින් පවතින බව හඳුනාගත්තගෙන ඔබතුමාට විනාඩි 2යි තව මට විනාඩි 2ක් සපඩම විනාඩි 2ක් විතර දෙන්න තව සර් මේක සර් මේක පොඩක් හොඳට අහගන්න දැන් සර් අපි අඩුම ගානේ මොලේ නැති මෝඩ මෝඩෙන්ට කතා කරන්නේ ගරු ගරු නියෝජක කතානායකතුමනි සාමාන්‍යයෙන් ගරු නියෝජක කතානායකතුමනි සාමාන්‍යයෙන් ඩයලොග් ඩයලොග් එකේ නියෝජක කතානායකතුමනි ඩයලොග් එකේ අපේ ටෙලිෆෝන් බිල අපේ ටෙලිෆෝන් බිල ඩයලොග් එකේ කවුරු හරි අපේ ටෙලිෆෝන් බිලට ලොග් වෙලා මගේ ටෙලිෆෝන් බිල කවුරු හරි බැලුවොත් මගේ ටෙලිෆෝන් බිල බලලා තිබ්බොත් ඩයලොග් ආයතනයට අපි කම්ප්ලේන් එකක් කරොත් අපේ ටෙලිෆෝන් බිල බලපු එකා කවුද කියලා ඩයලොග් එකකට හොයන්න පුළුවන්. ඒ වගේ දැන් මේ පොලිසියෙන් කියන්නේ මම නෙමෙයි මේගොල්ලන්ගේ CID අපිට කරදර කරන මේගොල්ලන්ගේ CID-ෙන් කියන්නේ. ඒ CID-ෙන් කියනවා ඒගොල්ලන් ඒ දත්තත් මකලයි කියලා. හරි? ඒ කියන්නේ කවුද මේකට ඇතුල් වෙච්ච දත්තත් මකුවයි කියලා. දැන් මම දන්නවා හොඳටම එපික් ආයතනේ අයිතිකරුවෝ විලා එපික් ආයතනේ අයිතිකරුවෝ විලත් නයන දෙහිගම කියලා හොඳ හොඳ මහත්තයා එයා තමයි ලංකාවේ වැඩිම එක ලංකාවේ බැංකු විශාල ප්‍රමාණයක සොෆ්ට්වෙයාර් හදලා තියෙන මේ මහත්තයා එයාට ලොකු ප්‍රශ්නයක් මේක එතුමා කරාද එතුමාගේ සේවකයෙක් කරාද එතුමාගේ සේවකයෙක්ව ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයෙක් කරාද කියන එක ප්‍රශ්නයක් මට තියෙන තව ලොකු ප්‍රශ්නයක් මේක තමයි ගරු නියෝජක කතානායකතුමනි ලොකුම කැතම ලැජ්ජ නැති වැඩේ තමයි මේ මහත්තයා අපේ කවුද මේ ජයසුමන මහත්තයා කිව්වා මේක අපේ කාලේ මෙතුමා කරපු හොරකම් වහන්න අපි අයින් කරගත්ත කියලා. දන්නේ කවුද කවුද බං ඔය කතා කරන්නේ? නෑ නෑ පේන්නේ මන්ත්‍රී කෙනෙක්ද කියලා බැලුවේ. ගරු නියෝජ කතානායකතුමනි මෙච්චර වැදගත් දෙයක් මෙච්චර නියෝජ කතානායකතුමනි මෙච්චර වැදගත් දෙයක් කියනකොට අහගන්න තේරෙන්නේ නැත්නම් හරි පාපයක් මේ රටට. ගරු නියෝජ කතානායකතුමනි මේක තේරුම් ගන්න මේ කියන්න හදන කතාව මම මේ සොෆ්ට්වෙයාර් එක මේ ICT එකේ මේ ගවර්න්මන්ට් ක්ලවුඩ් එක සම්බන්ධයෙන් දන්න නිසායි කියන්නේ අපේ කාලේ නෙමෙයි මේක ඔන්ලයින් ගියේ අපේ කාලේ නෙමෙයි ට්‍රයල් පීරියඩ් එකක් විතරයි තිබුණේ මේක මම ඕන වගකීමක් ගන්නවා ජයසුමන මහත්තයෝ ජනවාරි මාසේ 20යි 20 තමයි ෆුලි ඔන්ලයින් මේක ගියේ හරිද එතකන් ගියේ ට්‍රයල් පීරියඩ් එකක් ඔබතුමා ICT ගේ ඕන තරකින් අහන්න මම ඔබතුමාට කියන්නම් මේක කරපු දින ප්‍රමාණය PO එක දීපු දවස් ඉඳන් කමිෂන් උනේ අප්‍රේල් 11 වෙනිදා PO එක දුන්නේ 19 වෙනිදා ජූන් මාසේ 2018 අපි සයින් කරේ ඊට පස්සේ 11 වෙනිදා ජනවාරි 2019 තමයි පර්සනල් යූසර් ලයිසන් වර්ක් ෆ්ලෝ එක පටන් ගත්තේ ඊට පස්සේ 19 වෙනිදා ජූන් 2019 තමයි ප්‍රොඩක්ෂන් එකේ අපි එක එක ෆේසස් තිබ්බා එහෙම එකපාරට පටන් ගන්නෙ නැහැ නමුත් මේක ෆුලි මැනුවලි ෆුලි ස්ටොප් කරලා ෆුලි ෆුලි ඔන්ලයින් ගියේ ජනවාරි මාසේ 20යි 20 එතකොට මම එතකොට කියන්නම් මේ දන්න කෙබර කියන්න දන්නේ මගුල් ගියවන්න යන්න එපා අනිත් එක ඒක නෙමෙයි ලොකුම ගේම මම මේක කියලා වැඩි වෙලා කියන්නේ නැහැ ඊට වඩා කියන්න දෙයක් නැහැ අපිරියයි ගරු නියෝජක කතානායකතුමනි මෙන්න තමයි ඔන්න ලොකුම ගේම මම මේක කියලා අවසන් කරන කියන්න බෑ ඊට වඩා අපිරියයි වෛරසය අපිට බෝ වෙයි කියලා බයයි ගරු නියෝජක කතානායකතුමනි ජූලි මාසේ 9 වෙනිදා මේක නැකෙන්නේ CID එකට යන්නේ ජූලි මාසේ 23 වෙනිදා සති දෙකක් යනකම් බඩු මැකුණයි කියලාවත් එපිච් එක කියලා නඩුවක් දාන්නේ නැහැ ඒක තමයි පළවෙනි එක දෙක ගරු නියෝජ කතානායකතුමනි අද වෙනකන් දැන් මෙයා කිව්වේ බෙහෙත් ගෙනාවේ නැහැ කියලානේ මෙන්න ගිහලා තියෙන ටෙන්ඩර් ප්‍රමාණය දැන් අර මිනිසුන්ට අරගේ රෙජිස්ට්‍රේෂන් උත් නැහැ මෙන්න මේ ටික කාලෙට PPE කියන්නේ අර ඉටි කිට් අරම මේවා අර ඇඟ වහගෙන යන්නේ ඒ ආරක්ෂිත PPE කිට් ෆේස් මාස්ක් තව විනාඩියක් ගත්තා PPE ෆේස් මාස්ක් ඇන්ටිජන් එතකොට අර ඉන්ජෙක්ෂන් ගැහුවට සිරින්ජර් රෙපේ සිරින්ජර් ඒව බෙහෙත් නෙමෙයි සිරින්ජර් බඩු හරි එතකොට සිරින්ජර් ඕනේ PCR ඔන්න ඔය ටිකේ විතර බිලියන 10ක් මම මේකට සභාගත කරනවා බිලියන 10ක් බිලියන 10ක් මේවල ටෙන්ඩර් අංක මේවල ටෙන්ඩර් අංක මේවල නම්
මේවා පෞගිය මේවා බෙහෙත් නෙමෙයි මේවා බෙහෙත් නෙමෙයි ගරු කතානායකතුමනි මේ මහින්සක මිනිස්සු 12000ක් මරනවද 12000ක් මරනවද මුන් මේ ගාන ෆේස් මාස්ක් එකෙන් මේ ගාන හැම දෙයකින් හොරාකන වෛරසෙන් කොමිසම් බුගර තිරිසන් පරාජාතියක් කියන එක බය නැතුව අපි කියනවා ඒ නිසා මුන්ට හෙන අතම වදින්න ඕනේ හෙන අතම වදින්න ඕනේ ගරු ගරු නියෝජ කතානායකතුමනි මේ මේ දත්තම කන්නේ බම්බු ගන්න නෙමෙයි මේ මේ රටක ඕන ලෝකණයක මිරා වෙන්න ඕනේ අපේ ෆෝන් එකේ අපි ෆොටෝ එකක් ඩිලීට් කරොත් ඒක යනවා ඩිලීට් අයිටම්ස් වලට ඒක ඊට පස්සේ ඩිලීටඩ් අයිටම්ස් වලට ඩිලීට් කරන්න ඕනේ ඒක මේ iCloud එක ගන්න හොඳම නිදසුන ෆෝන් එකේ iCloud එක ඕන තැනක මිරා වෙනවා කොහොමද මේ බම්බු බොරු කියන්නේ අනේ අපිට අපි බබ්බුද අපි අපිට ටූස් කියනවා කෝ ජනාධිපති අපේ ෆූස් කරා අවසන් කරා හරිද එනිසා මම අවසන් කරනවා අවසන් වශයෙන් කියනවා වෛරසයක් මේ රටට කොවිඩ් වෛරසයෙන් හම්බ කරපු උන් තමයි මේ රටේ ලොකුම වෛරසය කියමින් මම නිහඬව බොහොම නිස්සුදේ